මෙවෙනකොට මතුවලා තිබෙන කාරණයක් ගැන විශේෂයෙන් මම රජයේ අවධානය යොමු කරන්න කැමතියි. ඒ කාරණේ තමයි ඊයේ පෙරේදා ඉඳලා මේ උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර මතුවලා තියෙන යුදමය පරිසරය. දැන් මේක අපිට සැහැල්ලුවෙන් සලකන්න බෑ. හේතුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නිල වශයෙන් 24000ක් ඉන්නවා. නිල නොවන වශයෙන් තවත් දසදහසකට වැඩි ශ්‍රමිකයන් ප්‍රමාණයක් දකුණු කොරියාවේ වැඩ කරනවා. විශාල මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එවනවා. ඒ නිසා මේ දේශ සීමා ආසන්නයේ වැඩ කරන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව ගැන විශේෂයෙන් බලන්න කියන එක අපි ඉල්ලන්න කැමතියි. මොකද මේ යුද්ධය ඇති වෙන්න පුළුවන් ඇති නොවෙන්න පුළුවන් එක වෙනම කතාවක්. හැබැයි උතුරු කොරියාව දැනටමත් අනතුරු අඟවමින් තිබෙනවා දකුණු කොරියාවේ සිටින සියලුම විදේශිකයන් ඉවත් කරගන්න කියලා. ඒ නිසාම ඒ අනතුර නිසා අපේ පුරවැසියන්ට යම් ආරක්ෂාවක් ලබා දීම සහ ඒ ගැන ක්‍රියා කිරීම රජයේ වගකීමක්, ඒ වගේම යුතුයකමක්. ඒ ගැන මම අවධානය යොමු කරන්න කැමතියි. ගරු සභාපතිතුමනි, අද මේ ඉදිරිපත් කරලා තිබෙන අනපනත් ගණනාව දිහා ගත්තහම මේ සියල්ලම පසුගිය වර්ෂයේ ඉදිරිපත් කරපු අයවැය ලේඛනයට සමගාමීව ඒ අදාළ පනස් සංශෝධනය කරමින් බදු එකතු කිරීම සඳහා බදු අය කර ගැනීම සඳහා කරන යෝජනා. විශේෂයෙන් අපේ අමනුගම් මැතිතුමා කිව්වා මේවා මේ අනපනත්වල යෝජනා මේ විදිහට ඉදිරිපත් කරන්නේ කාලීනව, ඒවා යාවත් කාලීන කරන්න කියලා. එතකොට දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මේ විදිහට බදු පනත් ඉදිරිපත් කරනකොට මේ විදිහට මුදල් අය කිරීම මහජනතාවගෙන් වැඩි කරන්න යෝජනා කරනකොට අනිත් පැත්තෙන් බැලිය යුතු ප්‍රධානම කාරණේ තමයි රජයේ තිබෙන දූෂණය සහ වංචාව, හොරකම මේවා අඩු කරගන්න මොකද ගන්න ක්‍රියාමාර්ගය. මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. මම දැක්කා විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යාංශයත්, ඒ වගේම චීනේ එක්ස්පෝර්ට් ඇන් ඉම්පෝර්ට් බැංකුවත් එක්ක අස්සම් කරපු ගිවිසුම, නොරොච්චෝල ගල්ලඟුරු බලාගාරයේ ඉදිකිරීමේ ගිවිසුම. දැන් නොරොච්චෝල ගල්ලඟුරු බලාගාරයේ ඉදිකිරීම සඳහා ඒ අස්සම් කරපු ක්‍රෙඩිට් ලෝන් ඇග්‍රීමන්ට් එක අනුව නොරොච්චෝල බලාගාරය ඉදිකරන්න එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් බැංක් එකෙන් චයිනා අරගෙන තියෙන මුළු මුදල් ප්‍රමාණය ඇමරිකාන් ඩොලර් මිලියන 455ක්. දැන් මේ ඇමරිකාන් ඩොලර් මිලියන 455ක් ගන්න විදේශ සම්පත් දෙපාර්තමේන්තුව 2006 සැප්තැම්බර් මාසයේ 19 වෙනිදා තමයි මේ එකඟතා ගිවිසුම අස්සම් කරේ. දැන් මේ එකඟතා ගිවිසුම අස්සම් කරේ මේකේ තියෙන එක කොන්දේසියක් මැනේජ්මන්ට් ප්‍රියක හැටියට කළමනාකරණ ගාස්තු හැටියට රුපියල් කෝටි 6ක් පොලිය වශයෙන් තීන්දු කරන්නේ ලයිබර් ප්ලස් 2 කියන ප්‍රතිශතේ. ඒ කියන්නේ 6% 6%ක් 7ක් විතර වෙනවා. මෙතන තියෙන ප්‍රශ්නේ මේ ඩොලර් මිලියන 455කට මේ ගිවිසුම අස්සම් කෙරුවත් ඇත්ත වශයෙන්ම මේකේ ෆේස් වැලියු එක ඇමරිකාන් ඩොලර් මිලියන 300යි පාවිච්චි කරලා තිබෙන්නේ. දැන් මෙතන අපි බැංකු ගාස්තු, ඒ වගේම වෙනත් මේ කියන වියදම් මැනේජ්මන්ට් ප්‍රී මේ ඔක්කොම දැම්මත් අපි අහන්නේ ඩොලර් මිලියන 455කට ගිවිසුම අස්සම් කරලා මේ සඳහා සත්‍ය වශයෙන්ම යොදවලා තිබෙන මුදල ඇමරිකාන් ඩොලර් මිලියන 300ක් සහ ඒ ගාස්තු සමග එකඟ වෙන මුදල නම් ඉතුරු ඇමරිකාන් ඩොලර් මිලියන US ඩොලර් මිලියන 100ට මොකද්ද වෙලා තිබෙන්නේ? ඒ ගැන කිසි පැහැදිලි කිරීමක් නැහැ. මේකේ තිබෙන නරක තත්ත්වය තමයි දැන් නොරොච්චෝල විදුලි බලාගාරය අවුරුද්දේ වැඩි දවසක් කැවැඩ කරන්නේ නැහැ. දවස ගානේ ක්‍රියාවිරහිත වෙනවා. මේ හදනවා, මේ කැඩෙනවා. ඉතින් පෞගේ කාලෙන් මේක ප්‍රවෘත්තියක් වුණා, දැන් ප්‍රවෘත්තියකුත් නෙවෙයි. ඒ කියන්නේ නොරොච්චෝල විදුලි බලාගාරය කැඩුනා, ආයි හැදුවා, ආයි කැඩුනා, ආයි හැදුවා කියලා පත්‍ර දැම්ම, දැන් පත්‍ර වලට වටිනාකමකුත් නැහැ. ඇයි ඒක කැඩෙන වාර ගන්නයි හදන වාර ගන්නයි වැඩි? ඉතින් දැන් තියෙන ප්‍රශ්නේ නොරොච්චෝල ගල්ලඟුරු බලාගාරය ඉදිකරන්න ඒ ක්‍රෙඩිට් ලෝන් ඇග්‍රීමන්ට් එක අනුව චීනේ එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් බැංකුවෙන් ලබාගත් ඩොලර් මිලියන 455න්
ඇත්තටම වියදම් කරපු මුදලට අමතරව ඇමරිකානු ඩොලර් මිලියන 100කට අධික ප්‍රමාණයක් අතුරුදහන් වෙලා තිබෙනවා මේක ගැන ආණ්ඩුවට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් ඒක වෙනම කාරණයක් මට ලැබිලා තියෙන තොරතුරු අනුව ඉතින් අපි අහන්නේ මේවට මහජනයා වන්දි ගෙවන්න ඕනද ඇයි මේ එකක් තමයි මේ වැදගම්මකට නැති නියමිත ප්‍රමිතියකට නැති බලාගාරයක් වෙනුවෙන් අපේ ජනතාව ණය වෙලා ඉතින් ජනතාවගේ ණය වුණාම ඒක ගෙවන්න මිනිසුන්ගෙන් ආය කරනවා ඉතින් මේ බදු පනත් ඉදිරිපත් කරන්නේ මේවා අහපව් කොහොම හරි මිනිසුන්ගෙන් ආය කරගන්න ඉතින් අපි අහන්නේ මෙතන මේ වගේ ඩොලර් මිලියන 100කට අධික ප්‍රමාණයක මුදල් අතුරුදහන් වෙලා තිබෙදී ඒවට වන්දි ගෙවන්නත් මේ රටේ ජනතාවට දැන් සිදු වෙලා තිබෙනවා අපි අහන්නේ මේ ගැන ආණ්ඩුව පැහැදිලි කිරීමක් කරන්න ඕමනයි ඒ විතරක් නෙමෙයි මෙහෙම තියෙද්දි පහුගිය මාසේ ලංකා විදුලි බල මණ්ඩලය යෝජනාවක් ඉදිරිපත් කරනවා විදුලි බල ගාස්තු වැඩි කරන්න විදුලි බල ගාස්තු වැඩි කරන්න ඉල්ලපු යෝජනාවේ මම දැක්කා ඒ නියාමක කමිෂන් සභාවේ සභාපතිවරයා ආචාර්ය ජයතිස්ස කොස්තමැතිතුමා කියලා තිබුණා 150ක විදුලි බල වැඩි කිරීමක් දැන් ආචාර්ය කොස්තමැතිතුමා මේ නියාමක කමිෂන් සභාවේ සභාපතිතුමා කියන විදිහට මේ ඉදිරිපත් කරපු යෝජනාවලිය ඒ කියන්නේ විදුලි බල වැඩි කරන්න මේ ඉදිරිපත් කරපු යෝජනාවේ 150ක් විදුලි බල වැඩි කරන්න ඉල්ලන්නේ මේ පාඩු පියව ගන්න මේ නැති වෙච්ච මුදල් ටික වන්දි ගෙවන්න වෙලා තියෙන මහජනතාවගෙන් අපි අහන්නේ දැන් අවසානයේ නොරොච්චෝල බලාගාරයේ ඉදි කරලා ඒ ඉදි කරපු වියදම් ටික පියව ගන්න ඒ වෙන පාඩුව සහ නාස්තිය පියව ගන්න විදුලි බල මේ විදිහට ගාස්තු වැඩි කරලා වැඩක් නැහැ අහපෝ යන්නේ මහජනතාව ළඟට ඒ නිසා අපි කියන්නේ මේක ඉතාමත් නරක තත්ත්වයක් මොකද හේතුව මේ විදිහට නාස්තියක් වෙනවා නම් කොහොමද මේ අයවැයක් සමබර කරන්නේ අපි යන්නේ මේ පනත් ඉදිරිපත් කරන්න උවමනාවක් නැහැ ඒවා වළක්ව ගන්න තිබුණා නම් ඒ විතරක් නෙවෙයි දැන් ගරු සභාපතිතුමනි විදුලි බල වැඩි කිරීම පිළිබඳව අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳලා ඒක වැඩි කරනවායි කියලා යෝජනා ඉදිරිපත් කරපුවාම ඒ නියාමක කමිෂන් සභාව කිව්වා මේ ගැන මහජන අදහස් ගන්නවායි කියලා දැන් මහජන අදහස් ලබා ගන්න ප්‍රසිද්ධ කරලා මහජන අදහසුත් ගත්තා ඒ වගේම ලිඛිත අදහසුත් ගත්තා මම දැක්ක පත්‍රයේ පළවෙලා තියෙනවා 95ක් මහජනතාව කියනවා ඒ විවිධාකාරයේ ලිඛිතව නියෝජනයන් දුන්නාය කියනවා විදුලි බල වැඩි කරන්න එපා කියලා දැන් නියාමක කමිෂන් සභාව මොකද්ද කියන්නේ ඒගොල්ලෝ කිව්වා මහජනයාගෙන් අහලා මිසක්ක වැඩි කරන්නේ නැහැ කියලා. දැන් මහජනයාගෙන් අහලා වැඩි කරන්නේ වැඩි කරනවද නැද්ද කියලා තීන්දුව කරනවා නම් 95ක් මේ රටේ ජනතාවගෙන් කිව්වා නම් විදුලි බල වැඩි කරන එක වැරදි මේ වෙලාවේ ඒක වැඩි කරන්න එපා කියලා දැන් කොමිෂන් සභාව මොකද කරන්නේ? විදුලි බල මණ්ඩලය මොකද කරන්නේ? එහෙනම් අපි කියන්නේ මේ විදියට වෙන කාගේ හරි නාස්තියක් වෙන කොහේ හරි පාඩුවක් පියව ගන්න පාරිභෝගිකයන් පිට මේ විදියට බරපතලම එක බැරදි. ඒ නිසා මේ අනපනත් අයවැය සම්මත කරන් අයවැය අවශ්‍යතාවය අනුව වැඩි කරනවා කියලා කිව්වත් මම කියන්නේ මේ වැඩි කිරීම ඇත්ත වශයෙන්ම විවිධ විදියට අර්ථකථනය කරත් යවත් කාලින කරනවා කියලා කිව්වත් එහෙම නැත්නම් මේ මේ මේවා සමාන කරන්න පියවර ගන්නවා කියලා කිව්වත් මේ හැම එකෙම වෙන්නේ අවසානයේදී බදු බරක් මේ රටේ මහජනතාවට පැටවෙන එක විතරයි. දෙවනි කාරණේ ගේන යෝජනාවල එකක්වත් බදු වැඩි කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. එක්කෝ බදු අහෝසි කිරීමක් එහෙම නැත්නම් ඒ ප්‍රතිශතය අඩු කිරීමක් තමයි මේකේ සිද්ධ වෙන්නේ. ඔබතුමා වෙන දේවල් ගැන කතා කරන එක මම දන්නේ නැහැ. නමුත් අද අපි යෝජනා කරන්නේ බදු වැඩි කිරීමක් ගැන නෙමෙයි. නෑ මම කිව්වේ මෙතන තියෙන පනත් ගණනාවක් තියෙන මේ හැම එකක්ම බදු වලට සම්බන්ධයි. ඇත්තටම අමතුමනි ඔබතුමාට උත්තර දෙන්න පුළුවන් කමක් නැහැ මේකේ තියෙන මේ ඉදිරිපංගේ මේසෙ උඩ තියෙන මේ පනත් ඔක්කොම බදු ඒකයි මම කියන්නේ මේ බදු ඔබතුමා කියනා වගේ යාවත් කාලින කිරීම නැත්තම් මේවා ගැලපීම කියලා විවිධ අර්ථකථන දෙන්න පුළුවන් මම කියන්නේ අවසානයේ මේක මහජනයා පිට එනවා ඔබතුමයි මමයි දෙන්නම් මේක දන්නවා අවසානයේ මහජනයා පිට එනවා ඉතින් කොහොම වුණත් සභාපතිතුමනි බලන්න ඊයේ පෙරේදා බරපතල සිදුවීමක් වාර්තා වුණා ශ්‍රී ලංකා සුරකුම්පත්හා විනිමය කොමිෂන් සභාවේ එක අවුරුද්දක් ඇතුළත ඒකේ ප්‍රධානීන් තුන්දෙනෙක් දැන් ඉලාස් වුණා. දැන් අවසාන වශයෙන් මාර්තු මාසේ 23 වෙනිදා සුරකුම්පත් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්
හරේන්ද්‍ර දිසා බණ්ඩාර මහතා ඉල්ලාසුණා මේවා මාධ්‍ය වාර්තා කරලා තිබුණා එතුමා ඉල්ලාසීමේ හේතුව ඇති සඳහන් කරලා තිබෙන ප්‍රතිපත්තිමය කාරණයක් මත ඉල්ලාසුණායි කියලා මොකද්ද මේ ප්‍රතිපත්තිමය කාරණාව මීට ඉස්සර වෙලා මේ කොමිස් සභාවේ ප්‍රධානින් හැටට හිටපු ඉන්ද්‍රාණි සුගතදාස මහත්මිය ඉල්ලාසුණා ඉන්ද්‍රාණි සුගතදාස මහත්මිය කියලා කියන්නේ ජනාධිපති ලේකම් ලලිත් විරතුංග මහතාගේ බිරිඳ ඒ වගේම ඊට පස්සේ තිලක් කරුණාරත්න මහත්මයා ඉල්ලාසුණා දැන් ඒක ප්‍රධානි හරින්ද දිසා බණ්ඩාර මහතා ඉල්ලාසුණා දැන් මොකද හේතුව මේක බොහොම පැහැදිලි හේතුවක් ඒක තමයි මේ ශ්‍රී ලංකා සුරකුපුත්ත විනිමය කොමිසම් සභාවේ කටයුතු පිළිබඳව තියෙන බරපතල ගැටලුවක් මොකද හේතුව වෙලා තිබෙන්නේ පහුගිය කාලේ NSB සහ ද ෆිනෑන්ස් කොටස් කණ්ඩායම සම්බන්ධයෙන් අපේ කෝප් කමිටුව කරපු විමර්ශනයකට අදාළ කරුණු ඉදිරිපත් කරන්න කියලා ඒ සුරකුම්පත් කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට කරපු නියෝගය ක්‍රියාත්මක කරවන්න එපා කියලා ලබා දුන්නු නියෝගයේ හේතු කරගෙන තමයි මේ තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ අපි අහන්නේ මොකද්ද මේකේ ඇත්ත කතාව දැන් ගරු සභාපතිතුමනි සුරකුම්පත් කොමිසම් සභාව කොටස් වෙළඳපළ පාලනය කරන ආයතනය නියාමක ආයතනය දැන් කොටස් වෙළඳපළ ඇතුලේ සිදුවෙන මහා බරපතල ඒ මාෆියාව හේතු කරගෙන අද කොටස් වෙළඳපළේ තත්ත්වය ගැන නොඑක ආකාරයේ මාධ්‍ය වාර්තාවන් එවැගේම එහි කලින් හිටපු නිලධාරීන් එවැගේම කොටස් වෙළඳපළේ කටයුතු කරන අය නොඑක ආකාරයෙන් චෝදනා සිදු කරනවා දැන් අපි අහන්නේ මේ NSB සහ ද ෆිනෑන්ස් ගනුදෙනුව ගැන හොයන්න විශේෂයෙන්ම මේ ගනුදෙනුව සම්බන්ධයෙන් තත්ත්වය පිළිබඳව කෝප් කමිටුව විමර්ශනය කරන්න කෝප් කමිටුවට අයිතියක් තිබෙනවා ඒතර කෝප් කමිටුවෙන් ඉල්ලන වාර්තාව පාර්ලිමේන්තුවට දෙන්න ඇයි මග හරින්නේ ඇයි ඒක වළක්වන්නේ විශේෂයෙන් මෙතන තියෙන බරපතලකම තමයි පහුගිය මාර්තු මාසේ 21 වෙනිදා කෝප් කමිටුව ඉස්සරහට කැඳවලා තිබුණා මේ විනිමය කොමිෂන් සභාවේ නිලධාරීන් ඒ කොමිෂමේ සභාපතිවරයා අධ්‍යක්ෂ ජනරාල්වරයා භාණ්ඩාගාර නියෝජිතයන් එවැගේම ඊට අදාළ තවත් නිලධාරීන් එහිදී කෝප් කමිටුවේ සභාපතිතුමා දිවි ගුණසේකර මැතිතුමා විශේෂයෙන්ම කිව්වා මේ ගනුදෙනුව ගැන පූර්ණ වාර්තාවක් කෝප් කමිටුවට ඉදිරිපත් කරන්න කියලා ඉතින් දැන් මේක ඉදිරිපත් කිරීම බලක්වීම දාපු නීතිය තමයි මේ කරුණ පිළිබඳව නීතිපතිවරයාට කරුණ ඉදිරිපත් කළ තිබෙන නිසා නීතිපතිවරයාගේ අවසරයක් නැතුව කෝප් කමිටුවට මේ වාර්තාව ඉදිරිපත් කරන්න බැහැ කියලා මේක පුදුම කතාවක් දැන් ශ්‍රීනානි බණ්ඩාරනායක මහත්මියගේ සිදුවීම සාකච්ඡා කරනකොට නීතිපතිවරයාවත් අධිකරණයවත් සටපහකට ගණන් ගත්තේ නැහැ දැන් කෝප් කමිටුවේ විමර්ශන කටයුතු වලට නීතිපතිවරයාට වාර්තාවක් යවුවාය කියලා එම වාර්තාව කෝප් කමිටුවට ඉදිරිපත් කරන්න නීතිමය බාධාවක් කිසිවෙත් නැහැ දැන් මේක ඉදිරිපත් කරන්න අධ්‍යක්ෂ ජනරාල්වරයා ක්‍රියා කරගෙන යනකොට තමයි මේක නවත්තන්නේ දැන් එතකොට මේකෙන් බොහොම පැහැදිලි කාරණයක් තියෙනවා ගරු සභාපතිතුමනි අද මේකෙන් සිදුවෙන කාරණා දෙකක් තිබෙනවා එකක් තමයි කොටස් වෙළඳපළේ මේ සිදුවලා යන මහා පරිමාණ දූෂණය දෙවැනි එක තමයි කෝප් කමිටුවේ ඉල්ලන ලද වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දීම වැළක්වීම සඳහා මේ ඇතුලේ ඉඳගෙන මේ නිලධාරීන් ගන්න ක්‍රියාමාර්ගයේ හේතු කරගෙන අද කෝප් කමිටුව හැල්ලුවට පත් කිරීම විතරක් නෙවෙයි පාර්ලිමේන්තුව හැල්ලුවට පත් කිරීමත් ඉතාමත් නරක පූර්වාදර්ශයක් හැටියටයි මම දකින්නේ ඒ නිසා අවසානයේ සිද්ධ වුණේ මේ කාර්යයට මැදිහත් වෙච්ච හරින්ද දිසා බණ්ඩාර මහතාට ඉල්ලාස්සන එක විතරයි ඒ නිසා අපි කියනවා මේ ගනුදෙනු ගැන බරපතල චෝදනා තිබෙනවා මේවා කවුද නියෝග කරේ කවුද මේවා ගත්තේ ඒ කුමන කාරණයක් සාද ගත්තේ බලන්න දැන් ද ෆිනෑන්ස් සමාගමේ රුපියල් 30ක් වුණ කොටස රුපියල් 50ක් වටිනාකමක් දාලා ඒ කොටස් වලින් 13ක් NSB බැංකුව මිලදී ගැනීම නිසා ඒ ගනුදෙනුව පිළිබඳ නොයෙක් කතා තිබෙනවා ඒ නිසා රුපියල් මිලියන 390ක් මේ වෙනුවෙන් වැය කරන්න බැංකුවට සිදු වුණා පස්සේ ගනුදෙනුව නිවැරදි කරයි කිව්වා විවිධ කතා කියනවා නමුත් ගනුදෙනුවක් සිදු වුණා දැන් මේක න හොයන්න කෝප් කමිටුවේ තියෙන අයිතිය යම් යම් ආකාරයෙන් වළක්වන්නේ කවුද සිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කරනකන් විතරද මේක ගැන සාකච්ඡා කරන්න උනන්දු වුණේ දැන් මේ ගනුදෙනුව එක පැත්තකට පවරලා දැන් විනිමය කොමිෂන් සභාව එහෙම පිටින්ම අවුල් ජාලයක් බවට පත් කරමින් තිබෙනවායි කියන එක මම කියන්න කැමතියි ඒ නිසා
अदापे एमत्तुमा कथा कथा करने का मंग विशेष में विशाल आयोजन क्या रखे हुआ एकक उपतुमा की न कारण इतने के क्योंकि मेनो एक तमाई रटक आयोजन एक सिद्ध कराने दीर्घकालीन प्रतिफल गाने का अत नमूद प्रसिद्ध बनने ये दीर्घकालीन प्रतिफल लबागान न पुलवाम विधि अत यम किसी देखमा के तो मेरा पटांग गानों दिखने कारण मामा क्या ने पुंजी कथा एकक बलानर देंग अपे कथा वक्त ना समाजे रोस डोल्फिन बलान नंग कल्पित रे आने के ला नील तालमासु बलान नंग मिरिस्ट रे आने के ला सुदुवाली बलान नंग हम बंदर रे आने के ला ऐ में हम क्या ने एके प्रधान कारण तमाई कर सभापत्तु मनी देंग हम बंद तोटे इधर पु मागांपुर वराय प्रिपन्न नोएक प्रासद दिवनो देंग अभी मैं एक सालसुम करने काले समारे टक कल्पना करने रहती अरा अपे आमनु को मैं बत्तमा क्यों आगे मुहूर्त मार्ग एक पैदल तीनों हम बंद तोटे याबा दवा ये मुहूर्त मार्ग दिगे विशाल नयू प्रमाण या क्या नो यहाँ में हाया नो ये नयू यहाँ में हाया ना नयू वाले टे सेपेउम लबा दी में तेल टिका दी में अनिक सेपेउम लबा दी में मिवनी वरा आए किंग प्रतिपल गान्न पुलवां केला कल्पना करन नैती नमूत अद नयू है मनावत्ता ने अद एकता ने किंग पटांगने ईलांग के गमना आते टे अन्न ये नयू वाले टे पुलवां इधर आदम को तो लाती बनने कोलंबा वराय लबागान्ना आदाय में मागंपुर वराय नारात्तुकरान सिद्ध है ना एक ऐसे में पीटी मसूद वाली एक बार पत्ते ला क्रिकेट पीटी आते हैं महिला बंद तोड़ ये वाके में मत्तल गुण तोड़ पल गया ना मंदिर का पावुके काले प्रचार है प्रचार है करला 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 एक आयोजन एक खेती टा प्रतिपल दाय का नंग अपने में एक कथा करना उमना वक्त ने ना वो प्रसिद्ध बनने दंग एक तत्ते टा प्रतिमिन तिबनो इति आप क्या ने ने मुकाकत करने का नारक ने मंग क्या ने ये वा बालान ने होने के ला आप 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 वे ने कथा अन्य में क्या ने एक निशा दारु सभापत्तु मनी दारु सभापत्तु मनी मामा क्या ने का कारण या मेवाएं मेवाए टा वंदी के वाले महाजनता वाले लाती बिना बालान ने वैरी ओमन आती नो द केला अद वंदी के वाले कोहमे द महाजनता में सिंगल आलू तो उर्दू काले उदावे ने अद खड़े कट की हाँ खड़े मुदलाल के व्यापार बिजनेस तीन ने केला बा मुदलाल की नो सेनगर नंग ने वा महत्त्य है भाई प्रसिद्धि बनने बालाले आना वा तगाले आना वा इच्छा रही वेना व्यापार बिजनेस से का वैरी वाला नहीं किया बालन वैरी हो ना देदास पहे सीनी के लिए का रुपया 37 तिबुना हम आधे का रुपया 30 यक पहला पीटी के लिए का रुपया 35 देदास पहे तिबुना हम आधे का अनु अटक पहला ऐ में एक ना हितान नेते अब क्या ने में बादुवलिंग एवं विविध आकारिंग मेवाट मुदल लबागान दान में योजना वलिंग अवसान वंदी के बने महाजनता वैडियो मनावक ने उपतुमा की बोवा के आद महाजनता वाट सहन दिन ओन बिलावट अभी लती बिलो रटे संवर्धन के प्रश्न अक्ने वही है भाई ये आयोजन करान नियम क्रमवेद भाविता नौकरी मनीषा अद में तत्व अतिवला तिबेन मम पुंच कारण कहान कहमती एक तो पाहुके दवस वीरवंश एमत्तुमा प्रतिशेष प्रकाश करा एतमा करे मेरटे मे वर्षे तुला मूल्य अर्बुदयक् केनवा किया मम निवे तमुन्नासल के कैबिनेट सामाजिके एतमा केना मे वर्षे मूल्य अर्बुदयक् केनवा एसे वन्ने वसर 14ක් 31ම තනක ඉන්න මුදල් අමාත්‍යංශයේ ඉහළ බලධාරීන් නිසා කියලා එයා ආර්ථික ඝාතකයෝ කියනවා දැන් එහෙමනම් මේ ආර්ථික ඝාතකයන් පිළිබඳව මේ විදියට වැරදි ආයෝජනයන් කිරීම පිළිබඳව කැබිනට් මණ්ඩලයේ සලකා බලලා තිබෙනවද අපි අහන්නේ අපේ සරත් අමනුගම මැතිතුමා නම් සමහර කාරණා කලින් කිව්වා මම දැක්ක ගිය සතියේ ඔබතුමා නුවරදි කියලා තිබුණා ලංකා බැංකුවයි මහජන බැංකුවයි කඩාගෙන වැටෙන්න පුළුවන් රාජ්‍ය ආයතන වලට මේ වගේ ණය දෙන්න කියලා කියලා ඒ කතාව ඇත්ත හැබැයි ප්‍රශ්න තිබෙන්නේ මේ මොන ආයතනද නැස්ති වෙන්නේ ඔබතුමාගෙන් වචන වලින්ම කියනවනම් ආර්ථිකය ගිල ගන්න රාශිය හැටියට ඉන්න සමහර රාජ්‍ය ආයතන තෙල් සංස්ථාව විදුලි බල මණ්ඩලය ශ්‍රී ලංකන් ගුවන් සේවය මිහින්නෑ ගුවන් සේවය සීටීබී දුම්රිය දැන් වරාය ගුවන්තොට පොළවල් මේ ඔක්කොම දැන් ආර්ථිකය ගිල ගන්න මහා රාශිය බවට පත් වෙලා ඉතින් අපි අහන්නේ මේවා මර්මස්ථාන විශේෂයෙන්ම තෙල් සංස්ථාව වගේ ආයතන පාඩු ලබනවායි කිව්වම හිතා ගන්නවත් බෑ ඒගොල්ලෝ කරන්නේ ව්‍යාපාරයක් ඒගොල්ලෝ කරන්නේ ව්‍යාපාරයක් දැන් ඒ ව්‍යාපාරයේ ඇතුලේ දැන් වැඩි වුණා නෑ විදුලි බල මණ්ඩලයේ විදුලි ගාස්තු වැඩි කරන්න ඉල්ලුවාම ඒ නියාමක කමිස සභාව කියනවනම් මේ වැඩි කරන්න ඉල්ලන්නේ සාධාරණව නෙවෙයි
මේක ඇතුලේ විශාල මුදල් එහා මෙහා කරලා සකස් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා ඒ වගේම නාස්තිය සහ වෙනත් අඩුපාඩු පියව ගන්න මේකෙන් යෝජනා වෙනවා ඒක මහජනයා පිට පටවන එක වැරදි කියලා නියාමක කමිසම් සභාවට කියන්න පුළුවන් නම් අපි කියන්නේ මේ වගේම තමයි අනිත් ආයතන වලත් තත්ත්වේ ඒ නිසා අපි කියනවා මේක ඉතාමත් බරපතල තත්ත්වයක් විශේෂයෙන්ම මේ රටේ ආර්ථික ඝාතකයන් බවට පත් කරලා තිබෙන මේ ප්‍රධාන ආයතන වල සිද්ධ වෙන මේ පාඩුව සඳහාත් අද අවාසනාවට වන්දි ගෙවන්න සිදු වෙලා තිබෙන්නේ මහ ජනතාවට ඒ නිසා අපි කියනවා මේ තත්ත්වය පාලනය කරගන්න ක්‍රියා කරනවා නම් මහ ජනතාවගෙන් අය කරන බදු අඩු කරගන්න පුළුවන් මහ ජනතාවගෙන් ඒ පණවන බදු අඩු කරනවා කියන්නේ මහ ජනතාවට යම් සහනයක් ලබා ගන්න පුළුවන් කියන කාරණේ මෙතෙන්දී ඉතාමත් කනගාටුදායක තත්ත්වය තමයි දැන් මහ බැංකුව අධිපතිතුමා අජිත් කබ්‍රාල් මැතිතුමා අවස්ථා ගණනාවක කිව්ව රටේ ආර්ථිකය ගැන එතුමා ආර්ථිකය දියුලලා තියෙන තත්ත්වය ගැන ඒ වගේම අපිට විදේශ මුදල් නැතිව ගමන් කරන්න පුළුවන් කියලාත් පෞගේ ගාලේ එතුමා කියලා තිබා IMF එකේ ලෝන් එක අපිට අවශ්‍ය වෙන්නෙම නැහැ ඔබතුමාට විනාඩියක් තියෙනවා හරි IMF එකේ ලෝන් එක අපිට අවශ්‍ය වෙන්නෙම නැහැ අපිට ඇතිතරම් මුදල් තියෙනවායි කියලා එතුමා කිව්වේ අපිට විදේශ සම්පත් ප්‍රමාණය තියෙනවා ඒ වගේම අවශ්‍ය රට පවත්වාගෙන යන්න ඕනෑ කරන සම්පත් ප්‍රමාණය මුදල් ප්‍රමාණය අපිට තියෙන නිසා අපි කාටවත් යට වෙන්න උවමනා නැහැ කියලා. හැබැයි අපි අහන්නේ එහෙම කිය කියා පෞගිය මාස කීපය තුල වාණිජ පොලිය මත විදේශ බැංකු වලින් ආයෝජන ගණනාවකට මුදල් ලබාගෙන තිබුණා. ආයෝජන වලට ගන්නවට වඩා භයානක වෙන්නේ ගරු සභාපතිතුමනි මෙතෙන්දී අපි ගන්න මේ අයවැය හිගය පියව ගන්න කාරණාව ඇතුළු මේ ණය මුදල් පාරිභෝගික කටයුතු සඳහා ගන්න කාරණයට ආයතන වල පාඩු පියව ගන්න ගන්න ණය වලට තමයි ප්‍රධානම ප්‍රශ්නේ මතුවෙන්නේ. ඉතින් ඉතාමත් නරක තත්යකට මේ රටේ ආර්ථිකය ගමන් කරමින් තිබෙනවා. මම තව එක කතාවකින් ඉවර කරන්න කැමති ගරු කතානායකතුමනි. ඊයේ මම දුටුවා මාධ්‍ය ගණනාවක මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් යෝජනාව ප්‍රතික්ෂේප කරලා තිබුණා. ඒක මං හිතන්නේ රජය වෙනුවෙන් කරන ද ප්‍රකාශයක්. හැබැයි මෙතන තියෙන බරපතලකම මේ ගැන විශේෂයෙන්ම මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2011 මැයි 15-17 ඉන්දියානු සංචාරයේදී ඉන්දියානු අගමැතිතුමා මුදල් ඇමැතිතුමා විදේශ ඇමැතිතුමා එවගේ ජාතික ආරක්ෂක උපදේශක විදේශ ලේකම් මේ සියල්ල සමග කළද සාකච්ඡාවක එකඟතාවයක් ඒකාබද්ධ නිවේදනයක් මාධ්‍යයට නිකුත් කළ තිබුණා. මොකද මේ මාධ්‍ය නිවේදනය කියන්නේ? මේ මාධ්‍ය නිවේදනයේ අපි දැන් සාකච්ඡා කරන බොහෝ කරුණු කියනවා. එකක් කියනවා 13 වෙනි විවස්ථා සංශෝධනයේ මත පදනම් වූ බලය බෙදීමක් ගැන සාකච්ඡා කරලා තිබෙනවා. ඒක ඉක්මනින් ක්‍රියාවට නැංවීම සඳහා අපි එකඟ වෙනවා. උගත් පාඩම් හා සංවිධායක කොමිසම් ස්වභාවයේ නිර්දේශ අපි ක්‍රියාත්මක කරනවා. ඉතින් මම අහන්නේ මෙන්න මේ කැලේ විතරයි. උගත් පාඩම් හා සංවිධායක කොමිසම් ස්වභාවයේ නිර්දේශයන් ක්‍රියාත්මක කරනවායි කියලා මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා ඉන්දියානු අගමැතිතුමා සහ ඉන්දියානු නිලධාරීන්ට ඇමතිවරුන්ට ඒ සාකච්ඡා කළ දුන්නු සහතිකේ තමයි මේ ක්‍රියාත්මක කරන්න කියලා කියන්නේ. මම අහන්නේ මේ ප්‍රශ්නේ නිසා ජාත්‍යන්තර සංවිධානත් එක්ක මේ විදිහට ගැටුම් ඇති කර ගැනීම ශ්‍රී ලාංකික පුරවැසියන්ට හොඳද කියන කාරණේ පිළිබඳව ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්න කැමතියි. බොහොම ස්තුතියි.